අයිබෝවන් ඔයගොල්ලන් හැම දිනටම කාන්තාව කියන්නේ පුංචි ගෙදර ඉන්න පුංචි දැරිවිගේ ඉඳලම අත්තම්ම වෙනකම්ම හරිම ගෞරවණීය චරිතයක්. අපි හැම දිනම වගේ ගෙදර ඉන්න කාන්තාවට ගෞරවයෙන් සැලකනවා. කාන්තාවන් ගෙදර සිටීම ඉතාමත්ම සුබයි වගේම ඔබට ගෙදර සෞභාග්‍ය සහ සතුට ලැබෙනවා කියලා සඳහන් වෙනවා. හැබැයි ඔබ දන්නවද කාන්තාවන් හිතාමතා නොකරන සමහර වැරදි නිසා වාසනාව වෙනුවට අවාසනාව නිවසට ලැබෙනවා කියලා. මේ හැමදේම වගේ කාන්තාවන් සිතාමතා නොකරන අත්තරදි. හැබැයි මේ අත්තරදි නිසා ගෙදර ඇයට පමණක් නොවේ ගෙදර ඉන්න නිවසියන්ට විවිධාකාර වූ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක විශේෂයෙන්ම ඔබ කාන්තාවක් නම් මුල ඉඳලා අග වෙනකම්ම සාවධානව අහන්න. මේ අපි සඳහන් කරන වැරදි පුරුදු ඔයාට තියෙනවා නම් අද ඉඳලා මේ පුරුදු අත්හරින්න ඔයා වග බලා ගන්න වෙනවා. සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. ගේතුර අතුගාන කොස්සෙන් ඔයා මකුළු දැල් කඩනවා නම් ඒ දේ ඔයා අද ඉඳලාම අත්හරින්න. මොකද ඒ දේ ඉතාමත්ම අසුභ කාරණාවක් වෙනවා. ගොඩක් වෙලාවට වහලේ ගාව තියෙන සිවිලිමේ තියෙන මකුළු දැල් අතුගාන ගමම්ම ලේසියෙන්ම අයින් කළ දාන්න පුළුවන් කියලා මේ අය කොස්ස භාවිතා කරනවා මකුළු දැල් ඉවත් කරන්න. ඉතින් ඒ කාරණාව නම් අද ඉඳලා කරන්න එපා. ඒක ඉතාමත්ම අසුභ කාරණයක් කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. කොස්සෙන් අතුපතු ගාද්දී ගේ අවුල තියෙන අහුමුළු වල ඉන්න කුමරු කෘමි සතුන් මැරෙනවා නම් ඒ දේ ඉතාමත්ම අසුභයි. ඒ වගේම තමයි කොස්ස ගේ ඇතුලේ තියන්නේ නැතුව ඔයා කොස්ස එළියේ තියනවා නම් ඒකත් අසුභ කාරණාවක් වෙනවා. කොස්ස බිමට වැටෙනවා නම් ඒ වැටෙන කොස්ස උඩින් ඔයා පයින්නවා නම් එහෙම නැත්නම් කොස්ස ඔයා එල්ලලා තියනවා නම් මේ හැම දෙයක්ම අසුභ කාරණා විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි හවස 6න් පස්සේ ඔයා ගෙදර අතු ගන්න නම් එපා. ඒක ඉතාමත්ම අසුභ කාරණයක් වෙනවා. මේ නිසා ගෙදර මුදල් අගහිකකම් ඒ වගේම රණ්ඩු සරුවල් ඒ වගේම ගෙදර නොවිසදෙන ප්‍රශ්න ලෙඩ රෝග මේ දේවල් වලින් නම් ඔයගොල්ලන්ට ගැලවෙන්න බැරි වෙයි. ඒ නිසා ගෙදර අතුපතු ගන්න කොස්ස අජීවී වස්තුවක් වුණත් ඒ දෙයට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ තුලින් ඔයාට ධන වාසනාව ගෙදර ලෙඩ රෝග වලින් තොර වෙලා ඔයාට සතුට සෞභාග්‍ය උදා කරගන්න හැකියාව ලැබෙනවා කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. තව කාරණාවක් තමයි දොර ජනෙල් හයියෙන් සද්ද එන්න වහනවා නම් ඒක ඉතාමත්ම නරක කාරණාවක්. විශේෂයෙන්ම ගෙදර ඉන්න කාන්තාවන් මේ දේ කරනවා නම් මේක ඉතාමත්ම අසුභ කාරණාවක් කියලා සඳහන් වෙනවා. සමහර කට්ටිය තමන්ගේ කේන්ති පිට කරන්න මේ වගේ උපක්‍රම භාවිතා කරනවා. ඔබ කාන්තා ඒක කිසිම කෙනෙක්ට කරන්න හොඳ නැති දෙයක්. නමුත් ඔබ කාන්තාවක් නම් විශේෂයෙන්ම මේ දේ කරන්න එපා. මේ දේ කිරීම තුලින් ඔබගේ ස්වාමියාට ඒක ඉතාමත්ම නරක විදිහට බලපානවා කියලා සඳහන් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඔයාගේ ගෙදර තියෙන දොරවල් ජනෙල් ඔයා අතින් හෝ කකුලෙන් තල්ලු කරලා වහනවා නම් ඒක හොඳ නැහැ. ඒක අපි ඒ තියෙන හරි විදිහට ඒ හැන්ඩල් එකෙන් අල්ලලා හරි විදිහට තමයි අපි දොර ජනෙල් වහන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා, ලෙඩ රෝග හැදෙනවා, ඔයාට ලැබෙන ආදායම් මාර්ග ගෙදරට ලැබෙන ආදායම් මාර්ග ඇහිරෙනවා කියලා සඳහන් වෙනවා. තව කාරණාවක් තමයි ඉදුල් පිගන් සෝදාද්දී සමහර ගහනු කට්ටේ ඉන්න ලොකු ලොකු සද්ද එන විදිහට තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මතක තියාගන්න මේ දේ නම් ඉතාමත්ම අසුභ කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි ඉඳුල් පිගන් ඉතුරු කරලා පහුවෙනි දවසට හොදනවා කියලා රෑ එළි වෙනකම්ම මේ ඉඳුල් පිගන් gedera තියෙනවා නම් ඒකත් ඉතාමත්ම අසුභ කාරණාවක් වෙනවා. මේ විශේෂයෙන්ම කාන්තාවට වගේම gedera තියෙන නිවැසියන්ට විශේෂයෙන්ම සැමියාට මේක ඉතාමත්ම අහිතකර විදිහට බලපානවා කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. එනිසා වලම් පිගන් හොදන එක පුරුද්දක් කරගන්න ඕනේ. ඒ දවසේ රෑ හොදන වලම් පිගන් එදා දවසේම හොදන එක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පුරුද්දක් කරගන්න ඕනේ. හවස 6න් පස්සේ මිදුල අතු ගන්න එකත් හොඳ නැති කාරණාවක් වෙනවා. ඒ විතරක් නෙමේ, ගෙදර හොදන එක, ගෙදර මොප් කරන එක, මකුළු දැල් කඩනවා නම්, එහෙම නැත්නම් මල් පැල කප්පාදු කරනවා නම් මේ හැම දෙයක්ම හවස 6න් පස්සේ නම් කරන්න එපා. මේ හැම දෙයක්ම හවස 6ට කලින් කරන්න ඔයා වග බලා ගන්න වෙනවා. මොකද එහෙම නැතුනොත් එහෙම ඔයාට ණයතුරුස් වලින් ප්‍රශ්න, මානසික පීඩා මේ හැම දෙයක්ම ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මේ සඳහන් කරපු කාරණා හවස 6ට කලින් කරන්න අමතක කරන්න එපා. තවත් කාන්තාවන් කරන ඉතාමත්ම වැරදි දෙයක් තමයි කෑම උයන භාජනයේටම කෑම දාලා කෑම කනවා.
ඉතින් මේ නිසා රසට ආහාර ගන්න පුළුවන් කියලා සඳහන් වුණත් මේ දේ අපි නොකළම යුතු කාරණාවක් කියලා මතක තබා ගන්න ඕනේ. ඒ වගේම තමයි ඉඳුල් පිගානකට අලුත් කැම දාගෙන කැම කනවා නම් ඒකත් ඉතාමත්ම අසුභ කාරණාවක් විදිහට සඳහන් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි ඔයා දොරකඩට වෙලා කැම කනවා නම් ඒකත් ඉතාම අසුභයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි කැම කද්දි ඔයාගේ කැම ගොඩක් බිමට හැලෙනවා නම් ඒකත් අසුභ කාරණාවක් වෙනවා. ඉතින් මේ නිසා ඔයාගේ ස්වාමියාට මානසික ප්‍රශ්න, ආතතිය, මේ වගේ දේවල් ඇති වෙනවා වගේම ගෙදර ඉන්න නිවැසියන්ගේ සෞභාග්‍ය සතුට නැති වෙලා ඔවුන්ගේ ඔවුන්ට ලෙඩ රෝග වැළදීමේ හැකියාව වැඩි වෙනවා. ඔයා ගෘහණියක් නම් හවස 6න් පස්සේ රෙදි හොදන එක හොඳ කාරණාවක් වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ රෙදි හවස 6න් පස්සේ එළියේ වනලා තියෙනවා නම් ඒකත් කරන්න හොඳ කාරණාවක් නෙමෙයි. ඉතින් රාජකාරියට යන කෙනෙක් නම් ගොඩක් වෙලාවට අවිවේකී බව නිසා හවස 6න් පස්සේ එහෙම නැත්නම් රාත්‍රී කාලයේ තමයි මේ රෙදි හොදන්න තෝරගන්නේ. ඉතින් ඒ නිසා ඒකත් කරන්න හොඳ නැහැ. හොඳ නැති දෙයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔබ නොසිතුවාට මේ නිසා ඔබට ලෙඩ රෝග, මානසික පීඩා වැළඳීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මිදුලේ හරි එහෙම නැත්නම් ඉඩමේ මුල්ලක හරි කොහරි තැනක ඔයා කුණු ගොඩ ගහලා තියෙනවා නම් අමතක කරන්න එපා. ඒක හවස 6ට කලින් ඔයා පුච්චලා පිරිසුදු කරලා අලු කරලා දාන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඔයා හවස 6න් පස්සේ කුණු පුච්චනවා නම් ඒකත් හොඳ නැහැ. ඒකිනුත් ඔයාට ආර්ථික ප්‍රශ්න, ඒ වගේම තැන්පත් ධනය විනාශ වෙලා යන්න බලපානවා. ඒ වගේම තමයි ගේදොර අතුපතු ගාලා පිරිසුදු කරන එක ඔයා දවල් 12ට කලින් කරන්න අමතක කරන්න එපා. මේ දේවල් දවල් 12ට පස්සේ කරනවා නම් ඒක ගෙදර අයගේ සහ ඔයාගේ දියුණුවට කෙලින්ම ඍජුවම බලපානවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි මේ සඳහන් කරපු කාරණා ටික මහා විශාල දේවල් නෙමෙයි. නමුත් මේ පුංචි පුංචි අත්වරදී ඔයාගේ ගෙදර සතුට, සෞභාග්‍ය නැති කරනවා වගේම ඔයාගේ ගෙදර රණ්ඩු සරුවල් ඇති කරනවා. ඔයාගේ ගෙදර ඉන්න නිවැසියන්ට, දරුවන්ට, ස්වාමියාගේ ලෙඩ රෝග ඇති කරනවා, මානසික පීඩා ඇති කරනවා. ඒ වගේම තමයි මතක් කරලා බලන්න ඔයාගේ ගෙදර විසදෙන්නේ නැති සමහර ප්‍රශ්න, එහෙම නැත්තම් හොඳ වෙන්නේ නැති ලෙඩ රෝග. කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ නැහැ. කොච්චර සතුටෙන් ඉන්න හැදුවත් ගෙදරට සතුටක් නැහැ. මේ වගේ කාරණාවලට මොකක්කෝ යම් බලපෑමක් තියෙන්න ඕනේ කියලා ඔගලන්ට තේරෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ සඳහන් කරපු කාරණා ටික හිතට අරගෙන හරිම විදිහට කරලා සතියක් දෙකක් මාසයක් යද්දී ඔයාටම වෙනස බලා ගන්නට අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි. ඉතින් වීඩියෝ එක හොඳ නැනම් ලයික් කරන්න. මේ අපි සඳහන් කරපු කාරණා පිළිබඳව අපි 100%ක්ම වගේ කියනවා. මේ දේවල් අපි හිතලා කියන දේවල් නෙමෙයි. මේ දේවල් වාස්තු විද්‍යාවේ ඉත ඈත අතීතයේ ඉඳලා පැවතගෙන එන 100%ක් ප්‍රත්‍යක්ෂ වෙච්ච කරුණු කාරණා. ඒ නිසා මේ දේවල් කරලා බලලා ඔයාට ප්‍රතිඵල ලැබුණාට පස්සේ මේ වීඩියෝ එක ළඟට ඇවිල්ලා පල්හැන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.